අපි දන්නවා මේ දැනට මේ රටේ අර්බුදයන් නිර්මාණය වෙලා තියෙන ක්‍රයිසිස් එක. ඒක අපිට ඒ අර්බුදය කියන එක කෙනෙකුට බැහැර කරන්න අපහසුතාවයක් තියෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? ආර්ථික වශයෙන් ගත්තා, දේශපාලනය වශයෙන් ගත්තා, සංස්කෘතිය, සබ්ජත්‍ය, ඕ සහජීවනයේ ආගම ආගමික බැඳීම, විවිධ දේවල් කියන ව්‍යාපාර ලෝකය ගත්තත් හැම පැත්තෙම අපිට හැම කෙනෙක්ගේම මනසේ ආරක්ෂාවකින් ගත්ත, ජාතික ආරක්ෂාවකින් ගත්තත් හැම කෙනෙක්ගේම මනසේ යම්කිසි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මොකද මේ ප්‍රශ්නාර්ථය මොකද්ද තමයි මොකද්ද අපිට වෙන්නේ කියන්නේ. ඒක මොන જાතියින් ගත්තත් මොන ආගම් වල ගත්තත් මේ ප්‍රශ්නේ අපිට මතුවෙලා තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්න අපිට මතුවේ යුතුයි කියලා. මම නිකන් විනාඩි දෙකක් අතීතයට ගියොත් අපි කියනවා 948 න් පස්සේ අපිට නිදහස හම්බුණා කියලා. අපි හැම අවුරුද්දේම ඉතාලම උත්සවවත් තන්දුවෙන් මේක සමරනම දැනට අවුරුදු 70ක් වෙනවා අපිට නිදහස හම්බෙලා. මගේ වයසේ අය ගත්තොත් මම හිතන්නේ අපි පහුගිය අවුරුදු 40ක් හෝ 50ක් විතර මේ ප්‍රචණ්ඩත්වයට මූණ දීපු අය. හැම අවුරුද්දකටම හැම අවුරුදු කීපයකම සැරයක් මම හිතන්නේ මේ රටේ තිබිලා තියෙන මේ ප්‍රචණ්ඩත්වය. මම ගත්තොත් 970 ගණන් වල තිබුණා අපේ යම් සහෝදර වර්ගයක් නැගිට්ටා. ඊට පස්සේ 980 ගණන් වල ඒ අයම නැවතත් නැගිට්ටා. ඊට පස්සේ තව අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ සියල්ලෙන්ම අපි වැට කෑවා. ඉතින් මම හිතන්නේ අපිට මේ විදිහට යන්න අමාරුයි. මොකද හේතුව එහෙම යන්න ගියොත් අපේ දැන් කාලය අවසන් වෙනවා. නමුත් අපේ ළමා පරපුර ඒ අයට මම හිතන්නේ මේ රටක් නැතුව යනවා. ඉතින් ඒක මම හිතන්නේ කවුරුත් දැනගන්න ඕන. දැන් මෙහෙම අපිට ඔළුව උස්සන්න බෑ කොහොමවත්. ඉතින් ඒක නිසා අපි බලා ගන්න ඕන අපි ප්‍රපාතයට යනවද නැත්නම් අපි ඉස්සරහට උඩට යනවද කියන එක ඉතාම වැදගත් දෙයක්. ඉතින් ඒ හේතුව ලංකාව අපි ඒ කාලේනම් දැනටත් කියන මේ ආසියාවේ නැත්නම් ඉන්දියන් සාගරේ මුතු ඇටය කියලා මට හිතෙනවා එක වෙලාවකට මේ මුතු ඇටය නිසා තමයි මේ ලංකාවට ගොඩාක් වසන වෙලා තියෙන්නේ කියලා. ඇයි හැම කෙනෙක්ම පිටරටවල් ගත්තොත් මම රටවල් නම් කරන්න කැමති නෑ. නමුත් ඕනම රටක් මේ ලංකාව දිහා අද බලාගෙන ඉන්නේ මොකද මේ මුතු ඇටය නිසා. මොකද ලංකාව ඒ තරම් ඉතාම වැදගත් සම්දිස්ථානයක් වෙලා තියෙනවා මේ හැම කෙනෙකුට. ඒක අපි පිළිගත යුතු දෙයක්. ඉතින් ඒක සමහරවිට අපිට අවාසනාවන්ත තත්ත්වයක් වෙලා තියෙනවා. මොකද අපේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් කියලා අපිට විවිධ අය ඉන්නු. විවිධ නමුත් අපි මේ හැම කෙනෙක් එක්කම එකට ජීවත් වීම අවශ්‍යයි. අපි වෘත්තිකයන් හැටියට විශේෂයෙන් මම වෘත්තිකයෙක් හැටියට මෙතන ඉඳලා වෘත්තිකයෙක් ඉන්න ව්‍යාපාරිකයන් අතරව මේ අපි අපේ වැඩ කොටස ගන්නවාද කියන එකේ යම්සි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ලංකාව විශාල වශයෙන් වෘත්ති ආයතන තියෙනවා, ඒ පාරේ යන වාණිජ ආයතන තියෙනවා. ඒ වාණිජ ආයතන වලින් ඒ අදාළ කාර්යකර්තව්‍ය ඉටු වෙනවද කියන එක ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම දැන් අපි ඉන්දියාව ගත්තොත් බලන්න ඉන්දියාව අපේ ළඟම ඉන්න විශාලතම පුද්ගල මේ රට වෙනවා. නමුත් ඒ රටේ මං හිතන්නේ වර්ග ආගම් වර්ග දහස් ගණනක් තියෙන රටක්. නමුත් අපි මේ ළඟදිත් දැක්කා ඒ රට ඉතාම වැදගත් විදියට විශාල වර්ධන වේගයක්, ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන ඉදිරියට යනවා. අපි තව ගන්නකො චීනය ගන්නකො, චීනය ගත්තත් විශාල වර්ධ ප්‍රමාණයක් එක එක ජාතීන් ඉන්නවා. නමුත් ඒ රට ඉදිරියට යනවා. මං හිතන්නේ ලෝකේ විශාලම ආර්ථික දියුණුවක් ළඟා කරන ගන්න රට වෙනවා. දැන් අපි ගන්න සිංගප්පූරුව ගත්තොත් ලී ක්වාන් යූ මහත්තයාට පුළුවන් වුණා සිංගප්පූරුවේ ඉන්න චීන ජාතිකයන් සම්බන්ධ කරගෙන සිංගප්පූරුව දියුණු කරන්න. එතකොට ඉන්දීය ජාතිකයන් ඉන්නවා ගොඩාක්. ඒ ඉන්දීය සම්භවයක් තියෙන ජාතිකයන් එකතු කරගෙන ඉන්දීය වෙළඳපළ ජය ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ඉස්ලාම් ජාතිකයන් එකතු කරගෙන ඉස්ලාම් සම්භවයක් තියෙන ඒ රටවල් එක්ක සම්බන්ධකම් ඇති කරගෙන මම කියන්නේ විශාල දියුණුවක් කරගන්න. ඉතින් දැන් මේක මේ බලන්න ඕනේ. එතකොට ඇයි මේක අපේ රටට ඇති කරගන්න බැරි කියන එක. ඉතින් ඒ හේතුවෙන් තමයි මම හිතන්නේ මේ ජනතා ප්‍රකාශනය කියන එකට මමත් බොහොම කැමති වුණා. මටත් අවශ්‍ය වුණා මේ කරුණ ඉදිරිපත් කරන්න. දැන් මේකේ අර මට අදාළ කාර්යයන් දැන් කීපයක් තියෙනවා මට කතා කරන්න පුළුවන්. දැන් අර මේ ජනක මහත්මයා කිව්වා වගේ මේ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම ගැන අපි කිව්වා. ඊට පස්සේ මේ ඡන්දයෙන් පත් කර දැන් අපිට තේරුම් ගන්න ඕන මම හිතනවා ඒක කවුරු දැනගන්න අවශ්‍ය දෙයක් කියලා මේ දේශපාලකයෝ පත් කරන්නේ මහ ජනතාව. එතකොට මේ මහ ජනතාව පත් කරාම දේශපාලකයෝ යම්කිසි රටක අයිතිකාරයෝ වෙන්නේ නැහැ, ඕනස් ලබෙන්නේ නැහැ. නමුත් ඒ අය තමයි ට්‍රස්ටිස් හැටියට එන්නේ. ඒ කියන්නේ ඒ අය ඒ తాමකාලික යම්කිසි අවුරුදු පහක් හෝ වේවා ඒ කාලය ඇතුළත තමන් මේ රට පාලනය කරන පුද්ගලයෝ විතරයි. නමුත් අපි දැකලා තියෙන සම්හල්ලාට ඒකේ පරිබාහිරව ගිහිලා ගොඩාක් උඩට ගිහිල්ලා අයිතිකාරකමක් වගේ මං හිතන්නේ ඒක අපි ඉස්සරහට ඒ දේශපාලකයෝ සහ මහජනතාව ඉතාම දැනගත යුතු දෙයක් කියලා මං හිතන්නේ. මේක
යම්සි තාවකාලික කාලයකට බාර දීලා තියෙන්නේ ජනතාව විසින්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම දැන් අපේ වෘත්තීයන්ට අපිට තියෙනවා යම්සි ආචාර ධර්ම පද්ධතියක්. ඒකට කියනවා code of conducts කියලා. ඒ වගේ දේශපාලකයන්ටත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි මොන මට්ටමේ හිටියත්. ගම් මට්ටමේ වෙන්න පුළුවන්, පළාත් සභා මට්ටමේ වෙන්න පුළුවන්, නැත්නම් ජාතික මට්ටමේ වෙන්න පුළුවන්. මම හිතන්නේ සියලුම දෙනාට ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුයි කියලා. අපිතරයේ විශ්වාස කරනවා ඒ ආචාර ධර්ම පද්ධතිය සෑදීමත් මම හිතන්නේ ඉතාම ඉක්මනින් කළ යුතු දෙයක්. දැන් අපි උදාහරණයක් ගන්න, මේක සාමාන්‍ය දෙයක්. අපි පාරට ගස්සම වාහනයක් අරගෙන අපි දකින කවුද ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන සමහර වෙන යන පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට ඒ අය වාහන ගොඩාක් පිරිවරාගෙන යනවා. වාහන ඒ වගේම යම්සි ට්‍රැෆික් නැත්නම් මෝටර තාඥාපනතේ තියෙන යම්සි තියෙනවා යන බරත් ඒවා උල්ලංඝනය කරගෙන යනවා. ඉතින් අපිත් බලාගෙන ඉන්න, මගේ ළමයි තරුණ ළමයි බලාගෙන ඉන්න. ඒගොල්ලෝ අහන තාත්තේ මොකද මේ වෙන්නේ කියන එක. ඒව මම හිතන්නේ සම්පූර්ණ වෙනස් කරනවා. ඒ විතරක් නෙවෙයි අපි විශේෂයෙන්ම ඔය විනය කියන එක. ඒ විනය කියන එක එන්න ඕන මම හිතන්නේ හැම මට්ටමකම. සමහර වෙලාවට ඔක්කොම නෙවෙයි, සමහර වෙලාවට ඔය අපි දන්නවා මේ හමුදා සේවා, එතකොට ඒ අදාළ ඒ ආරක්ෂක සේවාවල අය වුණත් අපි දකිනවා සමහර වෙලාවට යනවා ඒව ඒ සම්පූර්ණ නීති මුලක්. මම හිතන්නේ ඒව සම්පූර්ණ අපි ඒ නීති පද්ධති දැඩිව ක්‍රියාත්මක කරන්න හැම කෙනෙක්ම බැඳලා ඉන්න ඕන. අවාසනාවට මේක අපේ හිත්වල නෑ. මේ අපේ තියෙන විනය සම්පූර්ණම වෙනස් වෙලා තියෙන්නේ. ඒක හැම මට්ටමකම ඉඳගෙන අපි හිතන්න ඕන. මම හිතන්නේ ඒක අවශ්‍ය වෙනවා.